මෙවන විට එක්සත් ජාතීන්ගේ සැසිවාරය ආමන්ත්‍රණය කිරීම සඳහා යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කීට ඉඩකඩ ලැබුණා. ඒ අනුව ඔහු විසින් පළ කරන ලබන අදහස් දෙස මුළු ලෝකයේම දැඩි අවධානය යොමුව තිබුණා. රුසියානු පාර්ශ්වය පිළිබඳ යුක්‍රේන ජනාධිපතිවරයාගේ මත පළ කිරීම මෙවන විට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත්ව තිබෙනවා. Evil cannot be trusted. යම්මාකාරයකින් සිටිනව බ්ලේච්චයින් කිසිම ආකාරයකින් විශ්වාස කළ නොහැකි කියන ප්‍රකාශය මේවන විට යුක්රේන ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර හමුවේ තබා තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා ජෙනරල් ඇසෙම්බ්ලි එකේදී he urged the world to unite to end Russian aggression against his country. ලෝකයම එකතු වෙන්න රුසියානු මේ ම්ලේච්ඡත්වයට එරෙහිව යුක්රේනය වෙනුවෙන් පෙනී සිටින කියන ඉල්ලීම ඔහු සිදු කර තිබෙනවා. ඒ වගේම සෙලෙන්ස්කිගේ ප්‍රකාශය තුළ නිව්ක්ලියර් ආම් මොස්කව් මස් බී ස්ටොප් නැෂ්ටික අවිධාරණ යුක්‍රේ රුසියාව අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි කියන ප්‍රකාශය ඔහු සඳහන් කර තිබෙනවා. Pushing the world to the final war. මේ වෙද්දී ලෝකය තල්ලු කරමින් සිටිනවා අවසන් සටන සඳහා කියන ප්‍රකාශයද මෙහි කියවෙමින් පවතිනවා. ඒ වගේම තමයි මේ වන විට රුසියාව සියලුම දේවල් තමන්ගේ අවිවිධයට පාවිච්චි කරමින් ඉන්නවා. ඒ අනුව ආහාර බලශක්තිය සියල්ලම මේ වෙද්දී ඔවුන් ආයුධ විදිහට පාවිච්චි කරමින් ඉන්නවා. ඒ නිසා රුසියාව මේ කරන ක්‍රියාවලියට මුළු ලෝකයේම එරෙහි වී නැගිටිය යුතුයි කියලායි වාර්තා කරන්නේ. ඒත් එක්කම ඔහු ලෝකයට දැනුම් දෙනවා ලෝකයේ ගෝලීය වශයෙන් සිදුවන වෙනස්කම් මේ සියලු දේවල් එක්ක අනිවාර්යයෙන්ම රුසියාව ලෝකයට පිළිලයක් බවට පත්විය හැකි බව. ඒ නිසා while Russia is pushing the world to the final war, Ukraine is doing everything to ensure that after the Russian aggression, no one in the world will dare to attack any nation. රුසියාවට අප දක්වන ප්‍රතිචාරය තුළ ලෝකයේම තේරුම් ගනිමි තවත් ස්වාධීන රාජ්‍යයකට කිසිදු ආකාරයකින් හානි නොකළ යුතුයි කියා. ඒ තරමට අපි දැවැන්ත ආකාරයේ පාඩමක් රුසියාවට උගන්වන බවයි යුක්‍රේන පාලකයා ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ වගේම No right to hold nuclear weapons. රුසියාවට ඩැෂ්ටික් අවිධාරණ කිසිම අයිතියක් නැහැ. අපි අනිවාර්යයෙන්ම රුසියාවට එහි දැවැන්ත මෙහෙයුමක් ගෙනියනු ලබනවා. මේ ප්‍රකාශයට කොයි ආකාරයකින් රුසියාව ප්‍රතිචාර දක්වාවිද කියන කාරණය ප්‍රශ්නයක්. ඒ වගේම තමයි යුක්‍රේන ජනාධිපතිවරයා යලිත්තතාවක් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. Shady deals to try the end the war, the biggest in Europe since World War. Two unfair terms. මේ වෙද්දී අසාධාරණ ක්‍රියාකාරකම් රසක් යුක්‍රේනයේ සිදු කරමින් ලෝකයට විනාශය කැඳවමින් සිටිනවා. රුසියානු අරමුණ ගත්තොත් ඔවුන්ට අවශ්‍යයි a weapon against you, ආයුධයක් ඔබට විරුද්ධව. ඒ වෙනුවෙන් තමයි ඔවුන් කටයුතු කරමින් සිටින්නේ කියන ප්‍රකාශය සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම බටහිර බලය එක්සත් ජාතීන් මේ සියලු දෙනාගේම ලැබෙන්නා වූ දායකත්වය මේ යුද්ධය තුළදී සුවිශේෂ ඇගීමකටද යුක්‍රේන ජනාධිපතිවරයා ලක් කර තිබෙනවා. ඒ වගේම යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා හැස් ෆෑන්ඩ් ද ෆ්ලේම්ස් ඔෆ් වයලේෂන් ඉන් යුක්‍රේන් ඉන් ඕඩර් ටු වීකින් ද යුරෝපියන් කන්ට්‍රීස්. අමරිකානු භූමිකාව පිළිබඳවද මෙහිදී සෙලෙන්ස්කි ජනාධිපතිවරයා අදහස් පළ කිරීම සිදු කර තිබෙනවා.